අයිබන් වාල මෙකතුරයින්නේ වට පිට යුරිප් චැනල ගත්ත එක් පරිගණක ක්‍රීඩා ගැන මේ දස්සල ගොඩත් දෙනගේ කතාබාට ලක්වනු පරිගණ ක්‍රීඩා කිරීම නිසා මොලේ ඔවල්ලෙනවා කියලා කතාවකුත් අපි අතර පැතිරුණු ඉතින් ඒක ගැන අපි වීඩියකුත් කර ඒ වීඩිය කොයා බැලිව නැත්තන් අනිවාර්ම මේ ලිකෙන්ගේ ලබලන් අද අපි කතා කරන්න යන්නේ පරිගණක ක්‍රීඩා ගැන මේකට පරිගණක ක්‍රීඩාවක් විතරක් කියලා කියන්නත් බෑ මොකද මේක විවිධ ප්ලට්ෆෝම් සොල්ට රිලිස් වෙලාතින් ඉතින් අද අපි කතා කරන්නේ ෆෝට්නයිට් කියන ගේම ගැන මේක ලෝකේ ඉහලින්ම තියෙන ගේමයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේක රිලීස් වෙන්නේ 2017 දී. මේ Fortnite කියන ගේම් එකේ ඩිසයිනර් විදිහට කටයුතු කරන්නේ ඩැරන් සක් කියන පුද්ගලයා. ඒ වගේම මේක පබ්ලිෂ් කරන්නේ Epic Games කියන ආයතනය. ඒ වගේම මේකේ ඩෙවලොපර්ස්ලා විදිහට කටයුතු කරන්නේ Epic Games කියන මව් සමාගම සහ ඒකේ අනු සමාගමක් වන People Can Fly කියන සමාගම. මේ ගේම් එක විවිධ ප්ලට්ෆෝම්ස් වලට රිලීස් වුණා. ඒ කියන්නේ Xbox One, PlayStation 4, PC, Android මේ වගේ විවිධ ප්ලට්ෆෝම්ස් වලට මේ ගේම් එක රිලීස් වුණා. ඉතින් මේ ගේම් එක අනිත් ගේම් එක බලද්දි ටිකක් විශේෂයි. මොකද සමහර ප්‍රසිද්ධ ගේම්ස් තියෙනවා ඒවා මිලදී ගන්න අපිට යම් කිසි මුදලක් වැය කරන්න වෙනවා. ඒ කියන්නේ ඩෙබිට් කාඩ් එකක් එහෙම නැත්නම් ක්‍රෙඩිට් කාඩ් එකක් එහෙම නැත්නම් PayPal හරි මොකක් හරි ක්‍රමයකින් අපිට යම් කිසි මුදලක් දීලා තමයි ගේම් එකක් මිලදී ගන්න වෙන්නේ. හැබැයි මේ ගේම් එක කිසිදු මුදල් අය කිරීමකින් තොරව අපිට ලබා ගන්න හැකියාව තියෙනවා. ඔයාලට දැන් කම්පියුටර් එකක් ළඟට ගිහිල්ලා ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම් Epic Games site එකට ගිහිල්ලා මේ ගේම් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒක මේ ගේම් එකේ තියෙන එක විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ලෝකේ පුරා මේ වෙනකොට ක්‍රීඩකයන් මිලියන 250කට අධික ප්‍රමාණයක් මේ පරිගණක ක්‍රීඩාව සඳහා ලියාපදිංචි වෙලා ඉන්නවා. Fortnite හා සම්බන්ධ YouTube videos බිලියන 17ක් මේ වෙනකොට ප්‍රේක්ෂකව නරඹලා දිනවා. ඒ වගේම Twitch හරහා පැය මිලියන 557ක ප්‍රමාණයක් නරඹලා දිනවා මේ හා සම්බන්ධ videos. ඒත් එක්කම Epic Games ආයතනය මේ ගේම් එකේ මාසෙකට ඩොලර් මිලියන 300ක විතර ප්‍රමාණයක් උපයනවලු. ඒත් එක්කම මේ ගේම් එකේ අමතර මිලදී ගැනීම වලින් ඩොලර් බිලියන 1ක් විතර හොයලා දිනවලු. අමතර වියදම් විදිහට හඳුන්වන්නේ ඔයාලට මේ ගේම් එක ෆ්‍රී හම්බ වුණාට මේ ගේම් එක ඇතුලේ තියෙන එක එක අයිටම්ස් ගන්න ඔයාලට යම් කිසි මුදලක් වැය කරන්න වෙනවා. ඒව අනිවාර්ය නැහැ. ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. ඕන නැත්තම් අපිට ඒක නැතුව ප්ලේ කරන්නත් පුළුවන්. හැබැයි ගොඩක් අය සල්ලි වෙදම් කරලා එක එක අයිටම්ස් මිලදී ගන්නවා. ඉතින් ඒව හරහත් ඩොලර් බිලියනයක් විතර හොයලා දිනවලු මේ වෙනකොට. ඒත් එක්ක මේක ප්ලේ කරන ක්‍රීඩකයන් 1000ක් අධ්‍යයනයට අරගෙන එයාලා හොයාගෙන තිනවා මේකෙන් 168.8% ප්‍රමාණයක්ම මේ ගේම් එක වෙනුවෙන් මුදල් වැය කරනවා කියලා. තවත් අධ්‍යයනයක් කරලා තිනවා මේ ගේම් එක ප්ලේ කරන අයගෙන් 35%ක් විතර එයාලා යන පන්ති මගහැරලා මේ ගේම් එක ප්ලේ කරන්න යනවා කියලා. තවත් 120%ක් විතර එයාලා කරන රස්සාව මගහැරලා මේ ගේම් එක ප්ලේ කරන්න යනවා කියලා. මේ ගේම් එක සාමාන්‍යයෙන් Player Unknown Battlegrounds ගේම් එක හා සමානයි. මේ Fortnite කියන ගේම් එකේ අනුවාද 3ක් රිලීස් වුණා. ඒකෙන් ප්‍රසිද්ධම අනුවාදයේ විදිහට හඳුන්වන්නේ Fortnite Battlegrounds කියන අනුවාදය. ඒකෙදි සිද්ධ වෙන්නේ ප්ලේයර්ස්ලා 100 දෙනෙක් එක්තරා දූපතකට ගිහින් දානවා. ඒ දූපත ඇතුළත සටන් කරලා අන්තිමට ඉතුරු වෙන එකන යුගල වශයෙන් ක්‍රීඩා කරොත් අන්තිමට ඉතුරු වෙන දෙන්න. එහෙම නැත්නම් කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරොත් අන්තිමට ඉතුරු වෙන කණ්ඩායම තමයි මේකේ ජයග්‍රහණය කරන්නේ. ඉතින් අපි මේ කියුවේ මේ Fortnite ගේම් එක සම්බන්ධ පුංචි විස්තරය. ලෝක ඉතිහාසයේ පරිගණක ක්‍රීඩාවක් ජයග්‍රහණය කළා ක්‍රීඩකයෙක්ට ලබා ගන්න පුළුවන් ලොකුම තෑගි මුදල හිමි කරගන්න සමත් වෙනවා ඇමරිකානු ජාතිකයෙක් වන Kyle Giesdorf කියන 16 හැවිරිදි තරුණයා. මෙයාට තෑගි මුදල විදිහට ඇමරිකානු ඩොලර් මිලියන 3ක මුදලක් හම්බ වෙනවා. ඇමරිකානු ඩොලර් මිලියන 3ක් කිව්වහම අපිට හිතා ගන්නත් බෑ මේ මුදල කොච්චරද කියලා. ඒ වගේම දෙවනි ස්ථානයේ ලබාගත්තු තරුණයාට පවුම් මිලියනයක තෑග්ගක් හම්බෙලා තියෙනවා. ඉතින් අපි කලින් කිව්වා ලෝක ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ විදිහට ඩොලර් මිලියන 3ක අගයක් තෑගි මුදල වශයෙන් ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ Kyle කියන 16 හැවිරිදි තරුණයාට මේ තෑගි මුදල හම්බෙන්නේ Fortnite කියන ගේම් එක. ඒ කියන්නේ අපි දැන් මේ කතා කරපු ගේම් එකේ ලෝක කුසලානේ ක්‍රීඩා කරලා. ඉතින් මේ Fortnite ලෝක කුසලානේ අවසන් මහා තරගයේ තිබුණේ නිව්යෝක් නගරේ. ප්‍රේක්ෂකයන් දසදහස් ගණනක් මේක සඳහා සහභාගී වෙලා තිබුණා. ඒ වගේම Twitch වගේ සේවා වලින් මිලියන ගණනින් මේක නරඹලා තිනවා. ඉතින් Epic පුවත්පතට අනුව ලෝකේ පුරා ඉන්න ක්‍රීඩකයන් මිලියන 40ක් විතර මාස 10ක විතර කාලයක් මේක සඳහා තරඟ කරලා තියෙනවා. ඉතින් ඒක අවසානයේදී රටවල් 30කින් තනි පුද්ගලයන් 100ක් සහ යුගල වශයෙන් 50කට මේක අඩු කරගෙන තියෙනවා. තනි තරඟයේදී එහෙම නැත්නම් ඒකල තරඟයේදී ලකුණු 59ක් ලබා ගනිමින් මේ Kyle කියන තරුණයා ලකුණු 33ක් ලබාගත්ත තමන්ගේ ප්‍රතිවාදියා පරද්දලා මේ ඩොලර් මිලියන 3ක අගය ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඉතින් ඔහු කියලා තියෙනවා වචන වලට කියන්න බැරි තරම් සතුටක් දැනුණා කියලා ඒ තෑගි මුදල හිමිවීම වෙනුවෙන්. ඒත් එක්කම මේ ක්‍රීඩාවේ විවිධ ඉසව් වලින් සහභාගී වුණු තවත් ක්‍රීඩකයන්ට ඩොලර් මිලියන 30ක විතර අගයක් ක්‍රීඩකයන් අතරේ බෙදලා දීලා තියෙනවා. මේ වගේ දැවැන්ත ඉවෙන්ට්ස් වෙනත් රටවල් වල තියෙනවා. ඒ වගේ මේ වගේ ජයග්‍රහණය කරන අයට ලොකු ලොකු තෑගි මුදල් හම්බෙනවා. ඉතින් මේ කතාව අහපු ගමන් ඔයා ඔයාගේ පාසල් වැඩකට උතු නවත්තලා පරිගණක ක්‍රීඩාවලට එන්න එපා. හැබැයි නිකමට හරි පරිගණක ක්‍රීඩාවක් ක්‍රීඩා කරලා බලන්න ඒකෙන්
වැරද්දක් වෙන්නේ නෑ. කොහොමනත්වා මේ ගේම් එක අද ඩවුන්ලෝඩ් කරලා අද ලියාපදිංචිවෙලා හෙටවාට මුදල්ලු පයන්න බෑ. ලංකාව ඇතුළත කොහොමත් බෑ. ඒ හින්ද ඔයා ඔයාගේ පාසල් වැඩකටයුතු කරගෙන යනගම පරිගණක ක්‍රීඩත් එකක් දෙකක් ප්ලේ කරලා බලන්න ඔනවගේ අත්දැකීමක්ද ලබාගන්න පුළුවන්ගේ. වටපිට අපි කයිල් කියන තරුණයාට හදවතින්ම සුබපතන. ලෝක ඉතිහාසයේ ලොකුම තෑගි මුදලක් ලබා ගැනීම වෙනුවෙන් පරිගණක ක්‍රීඩාවක් ජයග්‍රහණය කරලා. ඉතින් මේ විදිහ මලුත්ම වීඩියෝකින් හැම වෙලේම බලාපොරොත්තුෙන් සමුගෙන යන්නට මේ සූදානමෙන්. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ අරතු වඩ බටන් එක බලා subscribe කරන්න. ඒ වගේම පුංචි bell icon එක click කරොත් අපි ලදී වීඩියෝ දාපු ගමන් ඔයාලා ළඟට ගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් අලුත්ම වීඩියෝකින් හැමෙම සීලම දනට සුබ දවසක්.